රණවිරුවෝ වගේම තමයි වර්තමානයේ වෙද්දී අපේ රටට අපිට ලොකු හයියක් රටවිරුවෝ. රටවිරුවෝ කියලා අපි හඳුන්වන්නේ විදේශගත ඉඳන් අපේ රටට අපිට ඩොලර් එවන අපේ ශ්‍රී ලාංකිකයන්ට. මැද පෙරදිග රටවල සහ අනිකුත් රටවල මේ අපේ ශ්‍රී ලාංකිකයෝ දුක් මහන්සියෙන් හම්බ කරලා එවන ඩොලර් වලට එවන මුදල් වලට දෙන්න වටිනාකම අඩු වෙනවා. මේ ඔබට තවදුරටත් පැහැදිලි කරනවා නම් විදේශගතව සිට ලංකාවට ඩොලර් 500ක් එවන පුද්ගලෙක් දැන් මාස 8කට කලින් ඔහුට ලැබෙන රුපියල් 160,000ක්. නමුත් දැන් ඩොලර් 500ක් එවුවොත් රුපියල් 143,500ක් තමයි ලැබෙන්නේ. මේ දෙක අතර වෙනස රුපියල් 16,500ක්. ඉස්සරට වඩා දැන් රුපියල් 16,500ක් ලැබෙන මුදල අඩු වෙලා තියෙනවා. ඉතින් රුපියල් 16,500ෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? නමුත් ඇත්තටම රුපියල් 16,500ක් අඩු වුණත් කමක් නැහැ. රට ඉඳන් ලංකාවට සල්ලි වෙන පුද්ගලයන්ට ඉස්සරට වඩා බඩු මිල දැන් ගණන් අඩු වෙනවා. උදාහරණයකට අත්‍යවශ්‍යම භාණ්ඩ හා සේවා වලට යන මිල ගණන් දැන් මාස 8කට කලින් සහ දැන් සාපේක්ෂව බලද්දී තරමක් මිල අඩු වුණත් නමුත් ඒ සෑහීමකටපත් වෙන්න මුදලක් නෙමෙයි. මේක නිසාම තමයි ගොඩක් අය අහන්නේ බැංකුවල ස්ථාවර තැන්පතු පොලිනුපාත ගොඩක් අඩුයි. අපි ස්ථාවර තැන්පතුවක් දැම්මොත් ලක්ෂ 10ක් අපිට මාසෙකට ලැබෙන ඉතාම කුඩා ගයක් කලින්ට වඩා. හැබැයි අපි ලෝන් එකක් ණයක් ගන්න ගියොත් බැංකුවකට අපිට ලැබෙන්නේ ඉහළ පොලියක්. හැබැයි ස්ථාවර තැන්පතුවේ පොලිය අඩුයි, ණය පොලිය තාමත් වැඩි. ඒ වගේම තමයි ගොඩක්ම මහ පොලේ ජීවත් වෙන පාරිභෝගිකයන්ට මේකෙන් ලැබෙන වාසිය ගොඩක්ම අඩුයි. මේ යම්කිසි පිරිසක් මේ අතරමැදි පිරිස අතර ලාභයේ ලොකුවට බෙදී යාමක් පෙන්눔 කරනවා. අපි ජංගම දුරකථන විශේෂයෙන්ම iPhone වගේ දේවල් මිලදී ගද්දි ඒ වගේ හොඳ තරංකාරී වෙළඳපොළක් තියෙන නිසාම පාරිභෝගිකයන්ට වාසියක් ලබා ගන්න පුළුවන්. නමුත් අපි දන්නවා හැම භාණ්ඩයකම සේවාවකම ලොකු තරංකාරීත්වයක් නැහැ ලංකාවේ. ඉතින් මේ නිසාම තමයි යම්කිසි පාලනය විශේෂයෙන්ම හාල් වගේ දේවල් වල මේ දවස්වල ගොඩක් මිනිස්සු කතා වෙන්නේ ලොකු තරංකාරීත්වයක් නැහැ. ලොකු ව්‍යාපාරිකයන් දෙන්නේ 3 දෙනෙක් අතර වෙළඳපොළ තීරණය වෙනවා නම් ඔහුට ඕන විදිහට තමයි මිල ගණන් වෙනස් වෙන්නේ. ඒ විදිහට තමයි පාරිභෝගික අපිට මිල දී ගන්න වෙන්නේ. ඉතින් නමුත් ලොකු තරංකාරීත්වයක් තියෙන වෙළඳපොළ වල තියෙනවා ලංකාවේ. ඒ වගේ බලන්න මිල ගණන් ඩොලරේ අඩු වෙද්දිම ඊට සාපේක්ෂව මිල ගණනුත් අඩු වෙනවා. ඒ වගේම තමයි හොඳම උදාහරණේ 2015 ඇල්ටෝ කාර් එක වාහන මිල වැඩිවීමට පෙර විකුණුනේ රුපියල් 116ක් 117ක් වගේ මුදලකට. නමුත් දැන් වෙද්දි 130නුත් උඩ. මොකද ඒ කාලේ ඩොලරේ වටිනාකම රුපියල් 197යි. නමුත් දැන් 287යි. ඉස්සර යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්නවා නම් ඩොලර් 5ක් දීලා දැන් ඩොලර් 8කටත් වඩා වැඩි මුදලක් දෙන්න ඕන. මොකද ලංකාවේ නෙවෙයිනේ මේවා හදන්නේ. ලංකාවේ එකලස් කරත් අවශ්‍ය කරන පාර්ට්ස් වගේ දේවල් ඉම්පෝට් කරනවා. ඉතින් එවිට ඩොලර් අපිට අවශ්‍ය වෙනවා ඒවට ගෙවන්න. එතනදී තමයි මේ මිල ගණන් ඉහළ යන්නේ. ඒ වගේම තමයි මුදල් අච්චු ගහද්දී උද්දාමනේ ඉහළ යනවා. එවිට තමයි බැංකුවල පොලිනුපාත, ස්ථාවර තැන්පතු පොලිනුපාත, ණය දෙන පොලිනුපාත, මේ ලෝන් රේට් වගේ මේ ඔක්කොම පොලිනුපාත වැඩි වෙනවා. පොලිනුපාත වැඩි වීමත් එක්කම රුපියල අවප්‍රමාණ වෙනවා. රුපියලේ ශක්තිය අඩු වෙනවා. රුපියලේ ශක්තිය අඩු වීමත් එක්කම තමයි මේ ඩොලරේ ශක්තිය වැඩි වෙන්නේ. උදාහරණයකට ආර්ථික අර්බුදයට කලින් රුපියල් 1000කින් කරන්න පුළුවන් දේවල් දැන් රුපියල් 2000කින්වත් කරන්න බෑ. මේක තමයි තිත්ත ඇත්ත. මේ ආකාරයට රුපියලේ ශක්තිය අඩු වීමත් එක්ක ඩොලරේ වටිනාකම වැඩි වෙනවා. ඉතින් ඩොලර් උපයන පුද්ගලයන්ට, රටේ ඉඳන් සල්ලි එවන පුද්ගලයන්ට, ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා නැත්තම් යම්කිසි සේවාවල් පිටරටට විකුණන කට්ටියට, ඒ කියන්නේ අපනයනකරුවන්ට, ඒ වගේ පුද්ගලයන්ට ගොඩක්ම වාසි. නමුත් සෝචනීයම තත්ත්වය තමයි මෙහෙම රුපියල් අඩුවීම, රුපියල් වැඩිවීම එක දිගට ලංලංව සිදුවෙද්දී විශේෂයෙන්ම සුළු ව්‍යාපාරකරුවෝ නැත්තරම නැති වෙන. අපිට මතක ඇති කොවිඩ් කාලේ මේ ආකාරයෙන් මේ සිදු වුණා. ගොඩක් ව්‍යාපාරකරුවෝ කඩ වැහුණා. ශ්‍රී ලංකා මහ බැංකුවත් පෙන්වා දෙන්නේ මෙහෙම උච්චාවචනය නිරන්තරයෙන් සිදුවීම තුළින් ලංකාවේ ආර්ථිකයට දැඩි පහරක් බව. ඒ නිසාම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මේ ඇති වෙන අතිරික්ත ඩොලර් ප්‍රමාණය මිලදී ගැනීමත් තුළින් මේක පාට ඩොලරය අඩුවීම යම්කිසි ආකාරයකට පාලනය කරන්න පුළුවන්. එහෙම නැති වුණා නම් ඩොලරේ අද රුපියල් 260-265 වුණත් තියෙන්න පුළුවන්. නමුත් වාහන වගේ දේවල් ආනයනය කරලා පස්සේ මේක ආයේ වටිනාකම වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේක අනිවාර්යයෙන්ම මධ්‍යස්ථ තැනකට ගෙනල්ලා පාලනයක් කළ යුතුයි. නැතුණොත් අනිවාර්යෙන් අපනයනකරුවන් වගේම ආනයනකරුවොත් අමාරු වෙටෙනවා. ඒ වගේ මේක එක දේශපාලන කතාවල යලිත් ඩොලරේ රුපියල් 350ට අනිවාර්යෙන්ම යනවා මහමැතිවරණයෙන් පස්සේ, නැත්තම් වාහන ආනයනය කළාට පස්සේ. මේ ආකාරයේ විවිධාකාරයේ කතා සමාජය තුල යනවා, නිවුස් වල අපි දකිනවා. ඉතින් මේ වගේ දේවල් කලිනුත් උන ඉදිරියේ සිදු වෙයි.
නමුත් ඉතා දීර්ඝකාලීන ඩොලරේ රුපියල් 350ට 380ට වගේ යයි කියලා අපිට කියන්න බැහැ. නමුත් මුදල් අච්චු ගැහුවොත් අනිවාර්යයෙන්ම උද්දමනය ඉහළ යනවා. උද්දමනය ඉහළ යාම තුළින් යලිත් අර ස්ථාවර තැන්පතු පොලියන උපාධිය 25 30 වගේ දෙන්න යද්දී, ඒ වගේම භාණ්ඩාගාර බිල්පත් රජෙන් වැඩි පොලියට බැංකුවලින් ණය ලබා ගද්දි අනිවාර්යයෙන්ම යලිත් මෙන්න මේ ආකාරයට සිදු වෙන්න පුළුවන්. නමුත් අපිට පේන ආකාරයත් එක්ක ඒ වගේ දෙයක් සිදුවීමේ සම්භාවිතාවය ඉතාම අඩුයි. නමුත් ඒ වගේ දෙයක් සිදු වෙනවා නම් ඒ පිළිබඳව අපි ඉක්මනින්ම ඔබව දැනුවත් කරන්න සූදානම්. ඒ නිසා අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන, ආර්ථික දැනුම හොයන ඔයාට මේ channel එක ගොඩක් වැදගත් වෙයි. මේ වගේම තවත් වැදගත් video න් හමුවෙමු. ඔබට සුබ දවසක්.